ඊළඟට අපි කතා කරන්න යන්නේ negative binomial distribution එක ගැන. negative binomial distribution. හරි. binomial distribution එක පොඩ්ඩක් මතක් කරොත් binomial distribution එකේ අපි කරේ මොකක් හරි outcomes දෙකක් තියෙන event එකක් යම් කිසි වාර ගණනක් කරනවා. outcomes දෙකයි තියෙන්න පුළුවන් යම් කිසි වාර ගණනක් කරනවා අපි ඒ කරන වාර ගණන fixed ඒ කියන්නේ වාර 10ක් මොකක් හරි random variable එකක් අපි define කරද්දී ඒක define කරන්නේ ඒ කරන වාර ගණන ඇතුළු කරලා අපිට වාර ගණන වෙනස් කරන්න ඕන නැ random variable එක වෙනස් කරන්න නැහැ එතකොට අපි ඒක denote කරෙත් මෙහෙමනේ මතකද np කොහොමද මේක denote කරේ මේ n කෙනෙක් කෙනා fixed විදිහට තමයි අපි මේක denote කරේ එතකොට අපිට ආවා මේ වගේ random variable එක x කියන එක නා simple x වෙන සම්භාවිතාව. එහෙම නැත්නම් මෙයාගේ probability mass function එක n choose x p raise to the power x 1 minus p n minus x කියලා. හරි. දැන් මේක අපිට ඇහුවේ කොහොමද මොන වගේ දේවල්ද ඇහුවේ අපි දැන් කියමු කොයින් එකක් toss කරනවා. කාසියක් toss කරනවා. අපි 10 පාරක් toss කරොත් 7 පාරක් heads එකට එන්න තියෙන probability එක කොච්චරයිද? නැත්තම් 3ක් හෝ වැඩි ගාණක් heads එකට එන්න තියෙන probability එක කොච්චරයිද? අන්න ඒ වගේ වෙන්නේ ඇහුවේ. සාමාන්‍ය එහෙම ඒවා තමයි මේ ඇහුවේ. එතකොට හැම ගානෙම එක විශේෂත්වයක් තියෙනවා. probability එක කොහොමද fixed? හැම මේ මොකද්ද මේ event එක මගින්නේ අපි එක ට්‍රයිල් එකක් ගත්තොත් හැම ට්‍රයිල් එකේම probability එක එකම අගයක් වෙන්න ඕනේ. අපි මේ n කියන එක කියන්නේ number of events ගන්න fix කරා. negative binomial distribution එකේ අපි අපේ අහන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි හිතමු නිකන් heads 7ක් ගන්න කොච්චර පාරක් toss කරන්න වෙයි. heads කියන්නේ head එක 7 පාරක් heads ගන්න කී පාරක් toss කරන්න වෙයිද කියලා. එතකොට අර number of successes කියන එක මේකේ constant කරලා තියෙනවා. ඒතර අපේ variable එකක් වෙන්නේ මේ n කියන එක කෙනා variable එකක් වෙනවා n කියන එක කෙනා වෙනස් වෙනවා. එයාව තමයි හොයන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ binomial distribution එක. binomial distribution එක negative binomial වලට આવොත් අපි කියමු අපේ random variable එක කියන්නේ number of trials to be done for r successes r success events r කියලා success ප්‍රමාණයක් ලබා ගන්න trials කීයක් කරන්න ඕනද? ඒතර n කියන එක අපි වෙනස් කරනවා. ඒතර n කියන එක අපි එතන පාවිච්චි කරන්නේ අපි x විදිහට දාන්නේ යා. මේ r කියන එක කෙනා නියතයක්. successes ගන්න අර කලින් අපි x කියලා ගත්ත එක කෙනා නියතයක්. කීපාරක් කරනවද කියලා කියන එක variable එකක් වෙනවා. එතකොට හිතන්නකෝ මෙහෙම. අපි හිතමු x වාර ගණනක් කරාට පස්සේ r ටික පිළිවෙල ලියන්න පොඩ්ඩේ. number of trials හරිද number of successes අපි හිතනවා x ගානක් trials කරාම r successes ප්‍රමාණයක් හම්බෙයි කියලා. එතකොට අනිවාර්යෙන් x minus 1 වෙද්දී successes r minus 1 වෙන්න ඕනේ නේද? එතකොට ඊළඟ trial එක success වුණ ගාම තමයි r වෙන්නේ. x minus 1 ප්‍රමාණයක් කරොත් r minus 1. එතකොට මෙන්න මෙතෙන්ට වෙනකම් මේක binomial distribution එකක් විදිහට model කරන්න පුළුවන්. මොකද මේක fixed. x minus 1 a වෙද්දි r minus 1 successes ප්‍රමාණයක් තියෙනවා. එතකොට මට මෙන්න මේක ලියන්න පුළුවන්. මෙතෙන්ට වෙනකම් probability එක මට ලියන්න පුළුවන්. x minus 1 choose r minus 1. කලින් කිව්වා වගේ probability එකේ probability එකේ x minus හරි ආ නෑ සෝරි x minus r නෑ probability එකේ r minus sorry probability r minus
ඊළඟට මේ x වල තිබ්බ වේරියබල් එකනේ px නේ එතකොට r minus 1 මේක ඇවිල්ලා n minus x ඒ කියන්නේ x minus 1 minus r minus 1 මෙතෙන්ට යනකම් හරි එතකොට ඊළඟ එකේ අපිට p එකක් අම් වෙනවා එතකොට මේ p ගෙන් ගුණ කරමු ඊළඟ ඉවෙන්ට් එක p හරි දැන් මේක සුළු කර මට හම් වෙනවා මෙයා ඉන්නවා මෙහෙම pr minus 1 p ගෙන් ගුණ නම් pr වෙනවා 1 minus p එකට එක ගැපිලා x minus r එකක් එනවා මේක හොඳට මතක තියාගන්න x කියන එක කෙනා අපි අර්ථ දක්වන්නේ r r plus 1 විදිහට හවු එයි සක්සෙසස් r ගණක් හොයාගන්න අනිවාර්යෙන් ට්‍රයල්ස් අඩුම තරමින් r ගණක් කරන්න ඕනේ සක්සෙසස් 10ක් හොයාගන්න බෑනේ අපිට ට්‍රයල්ස් දෙකක් කරලා අඩුම තරම 10 පාරක් කරන්න ඕනේ 10න් ඉස්සරහට තමයි මේ probability එක පටන් ගන්නෙ ඊට කලින් probability එක බින්දුව. එතකොට අර විදිහට piecewise function එකක් විදිහට ලියනවා නම් x කියන එක නා r r r plus 1 විදිහට තියෙද්දි මෙන්න මෙයා හම් වෙනවා. එහෙම නැත්නම් otherwise බින්දුව. ඒ කියන්නේ successes 10ක් අපිට trials දෙකකින් හොයන්න බෑ. එතකොට successes 10ක් මෙතන number of trials to be done for 10 success events කියලා කිව්වොත් x equals 2 වල probability එක බින්දුව. x equals 10 වලින් තමයි probability එක පටන් ගන්නේ. හරි. ඊළඟට ඕකට තමයි negative binomial distribution එක කියලා කියන්නේ. ඕක expected value එක මම ඔප්පු කරන්න නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. r over p වෙනවා variance එක. ඇත්තටම capital x. variance එක r 1 minus p p squared හරිද ඔය දෙක මතක තියාගන්න හරි ඊළඟට අපෙන් අපි යමු පොඩි ගානකට මේ ගානේ තියෙන්නේ මෙහෙමයි එක වෙබ්සයිට් එකක් තියෙනවා වෙබ්සයිට් එකක් මේ වෙබ්සයිට් එක අපි දන්න වෙබ්සයිට් එකේ සර්වර් එකක් ඕනේ කියලා ඔය වෙබ්සයිට් එකේ සර්වර් එක තියෙන කම්පියුටර්ස් තුනක් තියෙනවා හරි PC යුනිට්ස් තුනක් තියෙනවා PC කියලා ගන්න වෙබ්සයිට් එක මේ PC යුනිට්ස් තුනක් තියෙනවා හැම වෙලාවෙම එකක් වැඩ කරනවා මේක වර්කි හරිද දෙකක් ස්ටෑන්ඩ් බයි තියෙනවා මේක ෆේල් වුණොත් මේක වැඩ කරනවා මේක ෆේල් වුණොත් මේක වැඩ කරනවා හරි දැන් හිතන්න දැන් කවුරු හරි වෙබ්සයිට් එකට ඇක්සස් කරලා මොකක් හරි රික්වෙස්ට් එකක් කරාම ඒ එන රික්වෙස්ට් එකෙන් මෙන්න මේ කම්පියුටර් එකක් ෆේල් වෙන්න තියෙන සම්භාවිතාවය. ඒ එන රික්වෙස්ට් එකෙන් මේ කියන කම්පියුටර් එකක් ෆේල් වෙන්න තියෙන සම්භාවිතාවය. එහෙම නැත්නම් p කියන එක කෙනා දීලා තියෙනවා 0.005 කියලා. 0005. තව 0 ගත්තා. 0005. හරිද? දැන් කම්පියුටර්ස් තුනක් තියෙනවා. එකක් ක්ලයන්ට් ඇවිල්ලා එයා කරන රික්වෙස්ට් එකකින් මේ කම්පියුටර්ස් එකක් හෝ බ්‍රේක් වෙන. ඒ කියන්නේ පළවෙනියටම බ්‍රේක් වෙන්නේ මෙයා. කියන්නේ ඔයක මේ රික්වෙස්ට් එකක් ආවා කියලා. එතකොට මෙයා බ්‍රේක් වෙනවා. මෙයා බ්‍රේක් වෙන්න තියෙන සම්භාවිතාවය මෙච්චරයි. බැරි වෙලා හැරි මෙයා බ්‍රේක් වුණොත් ඊළඟට මෙයා. එතකොට ඊළඟට එන ඒව තමයි මෙයාට එන්නේ. ඊළඟට එන රික්වෙස්ට්. ඔහොම ගිහිල්ලා තව ටික වෙලාවකින් මෙයාත් බ්‍රේක් වුණොත් මෙයා පටන් ගන්නවා. ඊළඟට එන ඒවා මෙයාට එනවා. ඔය වගේ තමයි කතා. ඊට පස්සේ අපෙන් අහනවා What is the probability that all three servers fail within 5 requests? ඒ කියන්නේ request ගාන පහක් වෙද්දි මේ තුන් දෙනාම fail වෙන්න තියෙන සම්භාවිතාවය මොකද්ද? ඒ කියන්නේ success events හත් තුනක් එන්න නම් තුනක් ඒම සඳහා trials පහක් කරන්න තියෙන සම්භාවිතාවය කොච්චරද කියලා අහනවා. ඒතකොට ඕක negative binomial distribution එකක්. අපිට කෙලින්ම අර කලින් තිබ්බ මෙන්න මෙයාව පාවිච්චි කරලා ඕක හොයන්න පුළුවන්. හරි. අපි x කියන එක කෙනා ගමු number of requests needed to fail all three units හරිද units තුනම fail වෙනුනේ r කියන්නේ තුනයි number of requests කීයක් ඕනද කියලා අහනවා එතකොට අපිට කියන්නේ මෙන්න මේක හොයන්න කියලා x සමාන 5 වෙන සම්භාවිතාව. මම මෙතනින් මේක පොඩ්ඩක් ලියා ගන්න.
px කියන්නේ x minus 1 මේවා මතක තියාගන්න ඕනේ නෑ ඒ වෙලාවට derive කරලා ගන්න ඔන්න ඔහොම තියෙන්නේ එතකොට මේක හැටියට x කියන්නේ 5යි r කියන්නේ 3යි x minus 1 r minus 1 4 choose 2 ඊට පස්සේ pr 0.0005 r r කියන්නේ 3යි मेक 0.9995 ओके एक्स माइनस आर इन देख मेक उत्तर के अरे ईलंगट अपेंगे उत्तर इलांट वट इज द मीन नंबर ऑफ रिक्वेस्ट अंटिल फेलियर ऑफ ऑल थ्री सर्विस थ्री सर्विस तो नम फेल इन्होने मीन नंबर ऑफ एगे मिन्न मे डिस्ट्रिब्यूशन मिन्न मे रैंडम वेरिएबल फेल ऑल थ्री यूनिट्स की आम के मंत की अना अरगे मम की बाइनोमियल डिस्ट्रिब्यूशन नंबर ऑफ ट्रायल्स गाने विन अभी अलू रैंडम वेरिएबल रैंडम वेरिएबल अर्थ तत्वा नंबर ऑफ ट्रायल्स मेके मे नंबर ऑफ सक्सेस इवेंट्स गाने विन उन्नतम अभी अलू रैंडम वेरिएबल दाने पी विन ओब्वियली विनम बैनोमियल डिस्ट्रिब्यूशन पी विन मे दिन इवन आर विन तब रैंडम वेरिएबल विनस्कर विनवा मेके आर तुणम तम तुणम डन एनो रिक्वेस्ट का मीन आर ओबी हर मीन एम एक्सपेक्टेड डेलीवरी आर ओबी मुखद की आर की अभी तुणाई पी की अभी 0.000 बिंदु हतर दिबे बिंदु हतर फाइव यदर मेघ सुल कर हम अभी हम बेना बिंदु हतर तुण दिबे बिंदु तुण तुण अरे उल्ले 0.0005 0.0 මේක මේකට එන උත්තරේ 6000ක් නේද ඉන්නේ තුන පහ 6000. ඒතර රිකෙස්ට් 6000ක් ආවොත් තමයි අපිට මේ තුනම ෆේල් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරිද? ඉතර මේ වගේ තමයි මේක ඉන්නේ වේරියන්ස් එක ගන්න කිව්වොත් අරක දාලා හොයන්න මේක මතක තියාගන්න ඕන කාරණාව තමයි මේක ෆික්ස් වෙලා තියෙන්නේ number of success events ඊළඟට binomial distribution එකේ constant වෙලා තියෙන number of trials